යිබවන් සුබ සෝන්දිාවක් අපේ ඉස්වදානම් වෙන්නේ? සෙන සුරාදා සිතිනි තසපුුව වැඩසටාන ආරම්භ කරන්නට. අදත් ගෞරවන මස්කාර පූරකව, සෙන සුරාදා සිත්නි තසපුුවට අරාධනාක් කලා උඩුගම්පල හින්ඩිමහර ගම්පහබවුන් පෙලෙස නිර්මාත්‍රන් වහන්සි පූජනීය වල්පොල කෝතුම ස්වාවිින්නාසේට. උන්හන්සේ වැඩමකොට සිටිනමොත? සුරදාා සිත්න අසුපුයේ ධර්මාණු ශාසනාව පැවැත්වීමට අපේ ස්වාමිනාසේට ආරාධනා කරනවා. අවසරයේ ස්වාමිනාාස. සාධෝ සාධෝ සාධහෝ සමන්තා චක්කවා ලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්හම්මන් මුනිරා ජස්ස සුනන්තුෝ සග්ගමොකදන් දම්මස්ස වෙන කාලු අයං බදන්තා දම්මස්සවෙන කාලු අයං භදන්තා දම්මස්ස වෙන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සා සාදු සත් ගරුතර මහා සංගරත්නෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නේ අද දවසේ සෙනසුරාදා සිත්නෙත් අසපුුවට ඉතාම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවෙන් අපි සවන් දෙන පින්වත් ඔබ හැම්ම දෙනාටම ආශිරවාද කරනවා යහපතක් සැපතක් ශාන්තියක් සැනසිල්ලක්ම වෙත්වා කියල විශේෂයම මොහොතේ ධර්මය ශ්‍රවණය කරන පින් ඇති ස්වාමීන් වහන්සේලාටත් හදවතින් මාශිරවාද කරනවා යහපතක් සැපතක් සැනසිල්ලක් සැලසිලා උබහන්සේ ලගෙත් සසුන් වැඩ බොහෝකල් වඩන් දීර්ගාාවෂය නිරෝගිස්ුවයම වේවා කියලා. පින්වත්නේ අද දෙන අය ලුම්ඹිණි තේකර්මාන්ත සලාවේ පින්වත් කළමනාකාර අධ්‍යක්ෂකතුමා එ බෙරිද දියනණ ඇතුළු පින්නතුන් තමයි දායිකත්වට එකතු වෙන්නේ ඒඇත්තන්ගේත් සියලුම සත්්‍රාර්ථනා සපල වෙන්න කියලා අපි මෙත් සිතින් ආශිරවාද කරනවා. සෙනසුරාදා සිත්නෙත් අසපු පින්වත්නී අදත් නත්ත එෆෙන් මැදිරේ සිට අපේ ඔබට සජීවීව පළමු පෑට නියමිත ධර්මානු ශාසනාව මෙ මොහොතේ සිදු කරන්නේ මෙලෝකේ යම් කිසි කෙනෙක් ඉපදුනනම් ඒපදිච්ච හැම කෙනාටම ඒ කාන්තෙන්ම ඔබ දන්නවා උපන්දින තෑග්ගක් වගේ උරුමුව වෙන දේවල් අතරේ වයසට යන ව්‍යාදත්ගේ ජරාවට පත්වන ජරා කියන ජීරණ කියලා කියන දැවෙන වයසටයම වගේම අසනීප හැදෙන රෝග හැදෙන ව්‍යාදිය කියන එක හැමෝටම පන්දින තෑගක්විතට උරුමයි පෙන්වත්න්නේ. නිසා මේ පොදු උරුම වූ ව්‍යාදිය ඔබ දන්නවා අපි හැම්ම කෙනාටම පොදයි වගේම සම්මා සම්බුද්ධත්යට පත්වෙන ඒ උතුම් බුදුරජාණන් වහන්සේලාටත් පොදු දෙයක් බුදු කෙනෙක් මේලෝකෙට පහළ වෙලා උන්වහන්සේ පින්වාත්ම අමූතු අත්භූත කෙනෙක් විදිහට ජීවත්තෙන් එනෑ ඔබ හිතන්න සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේලා මේ මිනිස් ලෝකේ උවහන්සේව හඳුනගන්න සමහර අවස්ථාවලදී ඇතැම්ම අහල තියෙන ඔබ කවුද කියලා එතනදී උන්වහන්සේව හඳුනාගන්න පැහැයෙන් හෝ බාහිර ස්ොරූපයෙන් හෝපිංවත්න්නේ මනුෂ්‍යයකුගේ ස්වභාව ඉක්මවා යන අමුතු ස්වරූපයක් තිබුණේ නෑ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වනාට අකින් ඔබට අදහස් කරන්නේ අපි ප්‍රතිමාවක හිතින් මවාගෙන තියන ස්වරූපය තුළ සමහරලාවට ඇතැම්ම අයගේ හිතේ තියෙනවා උන්වහන්සේ ගොඩා කුස ඇති මා්‍ය මනිසුගේ සවභාව ඉක්වාගිය අසාමාන්‍ය උසක් ඇති කියලා නෑ පෙන්ගති උන්හන්සේත් බඹයක් තරම් ව උසිංයුක්තයි මේ මිනිස්ලොව මනුස්්‍ය ජීවිතයකුගේ ජීවිතයක් ගෙවන කෙනෙකුගේ තියෙන කායික ස්වභාවයන් උන්වහන්සේටත් ස්වාභාවික විදියට දැනුණා එක්තර අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගේ බුදුසිරුරේ උන්වහන්සේගේ උතුම් හස්තයට හේත්වෙනවා යකෙක් කැවිල්ලා මේ අකාගේ සරීරේ පින්වත්න දිගුල් ලොම් තිබුණා මේ ලොම් හරි රළුයි එක ඉදිකටු වගේ ඇ උල් වගේ ඇනෙන ලොම් තිබුණේ. එතකොට ඉන්දිකාටුුවගේ ඇනන ලොම් භාග්‍යතුන් වහන්සගේ උතුම් හ ඇනෙන විදියට අර යක්ෂය එවෙලාවේ භාහිිතු වහන්සකි බුදු සිරුවට හෙත්තුවෙනවා එතන්ද බුදුරජාණන් වහන්සේ ස්ශ්‍රී හස්සේ පැත්තකට කරන පින්වන්නේ උන්හන්සේ තුම් ශ්‍රී හස්ය පැත්තකට ගද්දී යක්ෂයා අහනවා අරිදුනනේද කියලා. එවෙලා යක්ෂය හිතුව බුදුරජන්හසට තරහ ගියා කියලා. භාග්ගතුන් වහන්සේ යක්ෂයාට කෙන ඔබත් එක කිසිම ගැටීමක් නැහැ. නමුත් ඔබෝය පාී ලොම් පාපිී ලොම් පිවත් කැනෙ අකුසල විපාකකටම ලැබිච්ච රලු ලොම් ඒ ඉදිකටුුවගේ ලොම් නිසා දැනෙන රළු බව බුදුරජාණන් වහන්සේ වෙලා පෙන්න නෝ බුදු සිරුරටත් දැනෙනවා ඔබේ ලොම් හරි ඔය පාි ලොම් හරි රලු ඒකයිම අත පැත්තකට ගතිකෝ නමුතුඋන් වහන්සේට එතන ගැටීමක් ඇතිවුණේ නෑ එතර පින්වාත්න ඔබ හිතන්න භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් ඒ සියුම්සිරිපා ස්පාර්ශ කරමින් මේ මහ පොලොවේ අනන්ත ගම් දනව් පයින් වැඩම කරනකොට ඒ පාදයන්ට දැනෙනවාද යම් කිසි පහසක් ඔබ හිතන්න එපා උන්වහන්සේගේ අමුතු පාද තියෙන්නේ ඒ පාදවලට එහම කිසේ වේදනාවක් දැනනෙ නෑ ඒ වේදනාව කියල ස ගානක් නැති අමුතු හමක් එහෙම එකක් නෑඋහන්සේ වඩින ගම් දනවු සිසාරා පයින් වඩිද්ධි පෙන්වාත්නී උන්වහන්සේට ඒ උතුම් සිරිපාවලට දැනිච්ච ස්වභාවය අපිට හිතාගන්න පුළුවන් අරයක්ක්ෂයාගේ ඒඋල් කටු වගේ ලොම් ඇනෙන කොටත්තුන් වහන්සේ උතුම් හස්සේ පැත්තකට කරනකොට මෙ අත පැත්තකට කන්නකොට එනිසා දේ තථගතයන් වහන්සේ කිසිම වෙලාවක තමන් වහන්සේට පුළුවන් විවිධ ඥාන ඉර්දිඥාන නොයකුද්දේ පාවිච්චි කරල පින්වාත්නය අනවශ්‍ය විදියට කිසිම දාක උන්වහන්සේ උත්සහ කරේ නෑ තමන් වහන්සේගේ සුක විහරණයට එ ඥාන භාපාවිච්ි කරන්න වඋහන්සේට දැපි දන්න සාමනෙන් රටක ජනාධිපතිවරු පුළු පුළුවන් හැම වෙලායම ගමම් බිමන් ටික පොළොවෙන්න මේ නයන්න පින්වත් රට ඇතුළේ යන ගමම්බිමං ඔවුන් පුළුවන් තරම් යන්න කරන්නේ අපි දන්නවා මේ ොප්ටරලුවගේ උඩින් යන්නන්නේ පොවෙෙන් යන්න හයාඩුුව මේ වගේ දුප්පත් රටකොනත් ඔවුන් එහෙම කිසි ගානන්නේ බුදුරජන් වහන්සරත් තිබුණා තමන් වහන්සේට තියන පහසුකම් අවශවිදයට පුක්ති විඳන්න පුළුවන් විදිේටඋන් වහන්සට තමන් වහසගේ ඉරිදිී පහසුම්ම ලිම්පිින්ත්න්නේ ආකාසිං පුළුවන් හැම ගමම් බිමම වඩන්න නමුතුන්හස හෙම කරන එක අවස්ථාවක් මතක් වෙනවා මෙ මේ කතාව ඔබ අහලතියෙන සමහර දේවල් මත ඇති මේ ඇතැම්දේ ලොකෝට මයිම් කරන්න ඇති වෙනවේ දිට අපි කතාකර දි කියෙන ොට්ටු දෙකට කිය ගත්ත කියල ොට්ටු දෙකට මයිම් කරන යගේ තොට්ටුදක කිය කතාවක් තිරනේ ඉතින්. ුදුජාණන්හන්සේ දසක් ආනන්දස්වාමීන් වහසේ තවත්ස්මීන් වහන්සේ ලත් එක්ක පින්වත්න්නේ ගංගාවකින් එතර වෙන්න ගං්‍යවරළඟ වැඩයින්නවා ඔරුව එගොඩහින් මෙගොඩහාට එනකම් බලාගෙන. එතකොට මෙගොඩට ඔරුව එනකං බුදුරජාණන් වහන්සේදා බලාගෙන් ඉන්නකොට බොහොම සංසුන්ව සංග්‍යත් එෙක්ක එතන්ට එනවා අන්‍යාගමික ඉරිදි තියන පිරිසක් වෙන තාගමක ඉරිදිමත් තාපසය පිරිසක් මේගොල්ලො ඇවිල්ල උරුව එනකම් බලාගෙන හිටියෙන ඒ එකලන්ට ඉරිදි තියෙනවා මෙයාල හබරල කොලේ කොලේ කඩලා වතුරට දාලා ඒ හබරල කොල්ලේ වුඩින් ඉරිදියෙන් එතරට යනවා යෝක ආනන්දහාන්දුුර බලාගිනිනුට උනාාසික හිතට හරි නෑපිවත් මොකද ඔරුව එනකම් තව මෙතන ගිහිත් ඇත්තොත් ඉන්න එතට එගොලන්ට පේ නෝ බුදුරජාණන් වහන්සේ සහමේ ඉරදිමත් රහතුන් වහන්සේලා ඇතුළු සංගයා ඔරුවක් එනකම් බලං ඉන්නකොට අන්‍යයාගමික පිරිසක් හබරල කොලයක් ුඩට නැගල ඉරිදියෙන් ජලයෙන් එතරට යන ගොඩට යනෝ මේක දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේට ආනන්ද සයන් වහන්සේ කියනව අනේ ස්වාමීණි අන්‍යයාගමික පිරිසකුත් මෙහම යනවා නං ඉරදි පාවිච්චි කරලා අපිටත් තියන්න පුළුවන්කමති එද්දි ස්වාමිණි අපි මෙහෙම නොයාහිඉන්න කොට මේ ඉන්න මිනිස් සුහිතායිනේද අපිට නිකම් බෑ වගේ ආනන්දහාන්තර සෝවානින් සෝතාපන්න ශ්‍රාවකයකුට තාම මාන්‍යය තියන ඔබදන්න එදකට අනාගාමි වෙනකනුත් මාන්‍යය තියනු මකද අස්මිවාන්නේ කියන එක සක්කායිදිට්ටිය දුරුණත් තාමත් සක්කාා ඉදිට්ටිය හෙවනැල්ලක් වගේ ඉතුරු වෙලා තියන එකක් මාන්‍ය කියන එක ඉතින් ආනන්ද හාමුදුරුවන්ටේ වෙලාව මෙහෙම ලැජ්ජාවක් වගේ ඇතිවෙන්න මාන්‍ය හේතුවක් න්හන්ේ අපි දන්න හරියට ැජාවද ොකක්ද හේතුව කියලා කොහොමුණත් උන්හන්සේ මහරවෙලාවට හිතන්න පුළුවන් භාග්‍යතුන් වහන්ස ගැ කිෙක් අපහ දෙෙන් එපා ගෞරුවවයක්ක් ඇතිවෙන්න එපා කියලා උන්හන්ේ ගැන ගෞරවෙන් හිතුවවෙන්න පුළුවන් එනිසා පිටහෙම නිශ්චතක යන්නබ නන්දහන්දුර අඒතදිෙහෙම අදහසක් ඇතිකරගත්ත කියන එක කොහොමුණත් ආනන්ද ස්වයින් වහන්සේ වෙලාවේ. ඉරිදිෙන් යමු කිය යෝජනා කළත් බුදුරජාණන් වහසේ පිිවත්න ඔරුව එනකම්ම ඉඳලා ඇර සාමාන්‍ය ජනතාව විදිහටම ඔරු එම වැඩම කලා ඉති තොටියාගිින් එගට ගියාට පස්ේ බාගිතුන් වහන්සේ යනවා එගොඩ ඉඳලා මෙ ඔරු ගාස්තුව කියද්ද කියලා. බුදුරජාණන් වහන්සකින් මුදල් ගන්නේ තොටිය හැබැයි උන්වහන්සේ ඇහුවා කියයක් වෙනවාද එ ගොඩහින් මෙ ගොඩහට ඔරු ගාස්තු කියලා. එ වෙලා අ තොටියා කියනවා ස්වාමීනින් තුට්ටු දෙකක් වෙනයි කියලා එතකොට උනෝක බුදුරජාණන් වහන්සේ ආනන්ද සන් වහන්සේට පෙන්න්නනොවා අර වැලිව්ව එක අන්‍යාගමික තාපසයෝ ඉෘදිය පාවිච්චි කරපු ඒ වටිනාකම ු් දෙකේ වැඩගට ඔවුන් ඒරිදිීෙන් එවෙලාව කැනමවරුවක් තියෙනකොට එවරුවෙන් යන්න පුළුවන්කම එතන තියෙද්ද තතාගතයන් වහන්සේ තමන් වහන්සගේ පහසු වෙනුවෙන් ඉරිදි පාවිච්චි කළේ නෑ. අපිට බුදුරජාණන් වහන්සේ සංඝයාටත් පුදු හිතන්න ම පුදුම ආදර්ශපිට දී තියෙනවා උහන්සේ ඒ කටයුතු කරපු විදිහ ඔයඇත් තොපින්වත්න හිතට ගත යුතු තැනක් අපේ බුදුරජාණන් වහන්සගේ උතුම් බුදුසිවිරුරට රෝගයක් වැළඳෙන තැන ද වුණත් අතාගතයන්හන්සේ කිසිම වෙලාවක ප්‍රාතිහායපාලා ඒ රෝග සුවකරගන්න උත් සහකරේ නෑ උන්හන්සගේ බුදුසිරුරට වැළඳෙන රෝගවලට අෞෂද ලබා දෙන්න න්සට ප්‍රතිකාර කරන්න ඔබදන්නවා ජීවක වෛද්‍ය තුමන් හිටියා. එදවට මේ ජීවක වෛද්‍ය තුන්ගේ ප්‍රතිකාර භාගිතන් වහන්සේට ැබෙනක නුත්ත අපට තේරුණු උන්හන්සේ සාමාන්‍ය විදියටට වෛද්‍යවරයගින් ප්‍රතිකාරගත් ශස්ෘුන්හසේ නමක් උන්හන්සේ ඔන්න තිබන තමන් වහන්සේගේ ගුණ සීකරල්ල මොුණහරි සත්‍ය ක්‍රියා කරල ඕන දකින් පිහත් සුවකරගන්න උන්හන්සේගේ බුදුසිුරුවලට වැලඳෙන් අසනීප ඔබ හිතට ගන්න මේ කාලේ හරියට පින්වත් භාග්‍යතුන් වහන්සේව පාවාදීලා බිස්්නස් කරනවා ලෙඩහොඳ කරන බුදුරජාණන් වහන්සේ විකුණන් කනවාගේ වැඩක්කේ එක උන්හසගේ බුදුගුණ ඇසුරෙන් ඇතැම්මය ඔබදන්නවා බුදුගුණ බලෙන් ලෙඩ සනීප කරනවා කියලා විවිධ ප්‍රාතිහායපාන දේවල් භාග්‍ය උන්හන්සේ පාවිච්චි කරගෙන කරනවා ඉතිපිසෝගාතාව මිච්චරක් සජ්්‍යහයනා කරලා හදපු වතුර එකක් මේක මේ වතුර එකෙන් මේ අසනීපසුව වෙනඔගේ වීවිීද්ධ එකන බුදුරජන්හන්සේ ගුණ හෝ බුදුගුණ සත්‍යක්‍රියා කරල හෝ කියල ලෙඩසනීප කරනවා කියලා විධ ප්‍රාතිහාරපානෝ. මේ ශාසනය තුළ පින්වාතින් ඔගේ මැජික් ප්‍රාතිහාරය කියනෙ එකට උන්වහන්සේ තැනක් දුන්න නෑක හොඳට මතකතියාගන්න. ට උන්හන් සිත් ැන් කාටහරි හිතනෝනම් බුදුගුණයකින් සත්‍යයක් ක්‍රියයා කරනකොට අසනීප සුව වෙනවාද නැද්ද ති අපිටඒ ශ්‍රද්ධවන්ත ශ්‍රාවකයකි හිතටනවා අනේ එහෙම රෝගයක් සෝපත් කරගන්න භාගිතුන් වහන්සකි ගුණයක් ස්ථිී කරලා අධිස්සාානකරොත් ඒ ලෙඩ සනීප වෙනේ මමුකදේ බුදුගුණ ආනු භාව සම්පන්නයිඒ බුදුගුණ නන්තයින කියලා පෙනත් අපිට ශ්‍රද්ධාවතියන හින්දහෙම හිතුවට ඔබ නිකං හිතන්න භාග්‍යතුන් වහන්සේ හිනං ඇයි ජීවකින් ප්‍රතිකාරගන්නේ. ඇයි උන්වහන්සේ එදා සාමාන්‍ය විදිහටම වෛද්‍යවරයකෙන් අවෂද ලබාගන්නේ. අසනී පයක් හැදුනාට පස්සේ. උන්වහන්සේට කිසිවෙලාක ජීවක උදව් ඕන්නෑ නෙ පෙවත්න්නේ. තමන් වහන්සේම ගුණ තමන් වහසේටම සත්‍යයක් ක්‍රියා කරමින් දගුණ බල වහන්සට ලඩ නී කරගන්න තිබබන්නේ. ඔබ හිතන්න ඔය මැජික් පෙන්නන සාසනය පාවිච්චි කරලා මැජික් කතා කරන අයල් ඒගොල්න්ගගේ ජීවිතෝට මොහරි අසනීපයක් හැදිච්චදාට ලෙඩක් හෙදිච්චදාාට ඔවුනු ති්‍යනාවපෙන් වත් ෛද්‍යෝරෝයාගෙන. ඒ නිසා භාග්‍යතුන් වහන්සේව පාවාදීල භාග්‍යතුන් වහන්සේව අපේට තියාගෙන අනුන්ගේ ලෙඩ සනේප කරන්නේ යන වංචාකාරයන්ට අහුවෙන්කොට අහුුවන්ට හිතන කොට මොකද ලෙඩක් හැදුුණට පස්සේ මිනිසු අසරණකමට කියන ඕන දෙයක් කරනවා ඒ අපි දැම් එතන දේශනයක් කතා කරාට ඒ වෙලා අසරන මානසිකත් එත් එක කවු හරි මොක් කරකිවොත් කියන ඕන එකක් කරන්න සූදාන නමුත් දෙයක් කරද්දි හිතේ විශ්වාසයෙන් කරනකොට සමහල්ලාට පිින්ුවත්න්නේ අ හිතිං විශ්වාස කරන නිසා සිතේ තියෙන ශක්තියට අසනීපයක් සනීප එන්න පුළුවන්. එනිසා ඔබ එහෙම හිතේ විශ්වාස තියාගෙන අසරණ වෙච්චලාවට වශිතාවකට බුදුගුණයක් සිහිකරා කියලා සත්‍ය ක්‍රාවක් කලා කියලා මං එක වරදක් කියන්නේ. හැබැයි අමුතු ප්‍රාතිහාරය අමුතු මැජික් කියනයෝ මේ සාසනයක හොන්ඳට මදකතියාගන්න බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලාගේ බුදුසිරුවරට වැලදන රෝග වෛද්‍යවරයෙක්ගේ ඇසුරේම ප්‍රතිකාර කරගත් අවස්ථාතමයි තියෙන්නේ ඉතිං අදමං ඔබට අතීත බුදුසසුනක පෙර බුදුරජාණන් වහන්සේනමකට වැලඳිච්ච රෝග එකද ඒකට කරපු ප්‍රතිකාරයක් සම්බන්ධ අපූරු පිනක් ගැන කියන්න ඕනි කියල හිතුව මේ සිදුවීම පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩහිට පොහූ විශේෂ රහතන් වහන්සේ මකගේ පෙරජීවිත එකක සිද්ධිය මම රහතන් වහන්සේ කවුද කියලවට අන්තිමේදි කියන්න එඋත්තමයන් වහන්සේ පෙරජීවිතයකදී ඉපදලා හිටිය අනෝම දස්ස කියන භාගිතුන් වහන්සේගේ කාලේ ඒ කාලේ සාමාන්‍ය තාපසෙක්විදියට ජීවිතේ ගත කරනවා හිමාල වනය කෙට්ටුව අසපුුවක් හදාගෙන එතන මේ හිමාල වනය කෙට්ටුව අසපුුවක් හදාගෙන තාපසෙක්විදිට හිටපු මේ තවසා රිෂිවරයෙක් විදිහට ඒ රිෂි පැවිදි ජීවිතය ගෙවාගෙන හොඳ ගෝලබාලය වෙටයෙකුත් එක්ක සුවසේ ඉන්නවා ඔය ගත කරන කාලෙ ඔය වනයට වැඩම කරන අප පින්වත්න්නේ අනෝම දස්ස බුදුරජාණන් වහන්සේ මෙයාගේ එහිටපු අසපෝතියන කන්දක ඔය කන්ද නම සෝබිත කියලා ස්ෝභිත කියන කන්දේ සුන්දර අසපුුවක් කියනෝ දේශනාය සඳහන්ගෙනවා සින්දුවාර කියන ගස් වලින් ඒවගේ ජීවජීවක කියන ගස් දියවල් ගස් බොහෝ පිරිල තිබිල තියනවා. ගස් වර්ගගෙන ගොඩාකයක තියෙනවා ඔ වලන්න මේ අනෝමදස්සිි බුදුරජන්ස් වැඩ හිටපු කල්ප ගානකට පෙරත් තිබන ගස්වර්ග මේක කියවෙනවා නිකගස්,ඩෙබරගස්, නෙල්ලි ගස්, උගුර ඇස්ස ගස් ඒවගේ ලබුගස් මේ වගේ ගස්වර්ග ගොඩාක් තිබිල තියනවා. සුදු නෙලුම් පිපුුණු පොකුණු තිබිල තියෙනවා. ආලක කියලා ගස්වර්ගයක් තිබිල තියනවා. ඒවගේ බෙල්ලි කෙසෙල් නාරං කුබුක් ොු ගස් වගේ ගස්වර්ග ගොඩක් තිබිලතියනවා. කොහොඹ ගස් හොරගස් කොළොම් ගස් නුගගස් ගියවුලු ගස් මේ වගේ ගස්වර්ග හරියට පිරිල තිබිලතිය නොපින්වත්න්නේ එදා මේ කියන රිෂිවරයා හිටපුේ සුන්ද රසපුේ. එදට මේ රිසිිවරයාගේ මේ හිමාලය කෙට්ටුව තිබුණ මේ අපූරු අසපුුවට ආසන්නේ තියන වනේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ වැඩම කරලොන් වහන්සි බහොම භාවනානුයෝගෙන් වැඩ ඉඳල තියනවා. තතාගතෙන් වහන්ේ අනෝමදස්සි තතාගතයන් වහන්සේ පින්වත් නිදා මේ විවේකින් ඉන්න අතරතුරේද මෙන්න මෙහෙම දෙයක් වෙනවා උපේතම්හි මහාවීරේ අනෝමදස්සි මහායසේ කනේන ලෝක නාතස්ස වාතාබාදෝ සමුට්ටහි උන්වහන්සේ මහා යසස්තියන ඒ මහා උත්තමයන් වහන්සේට එවතුම් බුදුසිරුරට වාතාබාධයක් හටගන්නවා එතර පින්ුවත්න තැි අනොෝමදස්්‍ය භාහිතුන් වහන්සේට හැදිච්ච වාතාායක් ගැන කතා කරන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සටත් උදරේ වාතාබාදයක් හැදිච්ච අවස්ථා ගැන මහවක්ග පාලි විනේපිටක බේසජක්කන්දකයේ තියනවා එතැදිී ආනන්ද ස්වාමින්හන්සේ හදලදුන්න කසාඒක මොනවා ඇතුලත් කරල හදපු කසා ඇද්ද කිනෙන විස්තරක් කෝමක්ක මහවගපා බේසජජර්කන්දක සඳහන් වෙනවා එතොට දැම් මේ වාතාබාධයක් හැදිලා තියෙන්නේ අනෝමදස්සේ බුදුරජාණන් වහන් සිට එතකොට උන්නහන්සට හැදිච්ච වාතාබාධයක් එක්ක උඹදස්සසි බදුරජාණන්හන්සේ අපහසුතාවයකින් වඋනාහන්සට කායිකව යම් කිසි මේ වගේ අපහසුවක් තියෙන බව දැනගන්නවා අපි මේ කතා කරන රිෂිවරයා එදර මේ විෂිවරයට මේක දැනගත්තට පස්සපින් වත්න්නේ මෙයා එක පාරට මික්මන් තමන්ගේ ගෝලයෝ ටිකත් එකතු කරලා කියනවාඒ ගෝලය හැමෝම තමන්ගේ වචනයට අවන්න තයි කියනවා ඒ අ පිටත් කරලා අරිනවා ඒ වාතාබාදයෙන් භහග්ගතුන් වහන්සේට සනීපවන්න අවශි කරන අෞෂ දෙයක් පිළියල කරන්න ඕන කරන අෞෂද වර්කටික හොයාගෙන අර සෝභිත කියන කන්දට වනෝ ගෝලයංඟ. මෙත් ගෙහල්ල එකට අවශි කරන රිසිිවරයාත්තේ අශ්‍ය වූමනා විදිහයට අවෂයට ඕන දේවල් සූදානන් කරලා ප්‍රනීත විදියට අවෂද පානයක් විදිහට ඒවෙලාේ භාගිතුන් වහන්සේට දෙනවා කියනවා ඒ ගැන කියනවා කෙප්පම් පබ්බත මාරුයිහ සබ්බෝසද මහා ස සහ පානිය යෝගන් කත්වාන බුද්ධ සෙක්ටස්ස දා සහන් ඒ පර්වතයට නැගල අෞෂද හොයලා ඔසුබීමක් අවෂධ පානයක් සකස් කරලා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුන්නයි කියනවා. මහාවීරෝව සරවක්ඥියෝවයේ ලෝක නාතයන් වහන්සේ එ බුදුරජාණන් වහන්සේ මේ වෂය වැළඳුවඇට පස්සසි උන්වහන්සේට වැලඳිච්චේ වාතාබාදය සනීපුුණ කියනවා. පං අත්න එවෙලාවෙදී අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට කායත් දරතයක් ඇති වුනයි කියලා කියනවා ඇතෙන්දි දරතයක් කියල කියනෙ ක්ලාන්තයක් ඇති වෙලා තියනවා උන්හන්සේට ඇතිවෙච්ච උදර වාතාබාධයක් එක්ක ආපෝ කලාන්තගතිය සංසිදුනට පස කායිකව පහසුවක් දැනුනට පස්සේ අනොමදස්සි බුදුරජාණන් වහන්සේ බලනවා එකන පින්වාද බුදු කෙනෙකුට වැලඳන කායික අපහසුවක් සංසි දෙන්න ෞෂධයක් සකස් කරලා ඒ උතුම් බුදුසිරුරට එහෙම අවෂදයකින් සුවපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන්නේ ඔබ හිතන් ඒ පුංචි අවස්ථාවක් නෙමේ ඒ සිතුවිල්ල ඒ ඇතිවෙච්ච චේතනාව ඒක ආනිසංස මොනවාගේ තියෙයිද ඒ වෙලාවෙ මේ රිසිවරයට ඒ ආනිසංස කොහොම ලැබෙහිද කියලා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ ඒ විමසල බලනෝ පංවත්. ඒ විමසනකොට උන්වහන්සේ දැකපු ඒ ආනිසංස ටික ඔබට මේ වෙලා ටිකක් කතා කරන්න ඕනි කෙළ හිතෝ. මොකද මේ බුදු කෙනෙකොට අෞෂද සකස් කරන්දී ඒඒහි අනුසස් කෙනෙකුට ලැබෙන විදිහ අපි ටිකක් සකච්චා කරන්න මේ දවස්ස ල එකට ලොකු හේතුවක්තේ නොබ දන්නවා අන්රාධපුරේ සර්ණ මාලි මහා සෑරජාණන් වහන්සේ ජියොමානෝ බබලනවා එවතුම් සුදෝ සුදු මහාස්වේත වලාකුලක් වගේ බැබලෙන සුදු වලාකුලක් වගේ සුන්දරව ආකාසයට පායපු මහා සදක් වගේ බැබලෙන ස්ර්ණ මාලි මහා සැරජාණන් වහන්සේ කියන්නේ ඔබ කවුරුදන්න අපට ජියෝමාන බුදුරජාණන් වහන්සේ හාසාමානයි ජියෝමානුව බුදුරජාණන් වහන්සේ දැකගන්න ලැබෙන පින්බි මහා සමානයි ඒ ස්වර්ණ මාලි මහා සෑරජාණන් වහන්සේ පින්වත්නී අගෝස්තු පස්වනිදට අපිියයි ඒවතුම් මහා සෑරජුන් අභියස සුවිසේ සෞසද පූජාවක් සකස් කරලා තියෙනවා මේක ඇතිවෙච්ච පුුණ්‍ය සිවිතුවිල්ල ඔබ දන්න ුගේ දවස්සල අපිගේ සයෙන්න් සුරාදාවවට මතක් කළලා මේ වෙනකොට ලංකාවේ විවිද්ධ පලාත්වලින් ය අවෂදු පූජාවට ශ්‍රද්ධාවෙන් පිරිස එකතු වෙනවා එකතු වෙලා තියනවා අපි සිදු කරන්නේ ගම්මාන එකසි අටකින් වෛද්‍යවරු දේශ වෛද්‍යවරු එකසි අටකගේ වෛද්‍ය වටටෝර්ුවලින් ාගතුන්හන්සකි උතුම් බදු සිරට වැඳිච්ච රෝගාබාද හතරකට වුවමනා අඖෂද පිළියල කරනවා. එතකට ඒ කසාය ආදී අऔෂද භාගගිතුන් වහන්සේගේ ඒ බුදු සිරුවට වැලඳිච්ච රෝග හතරකටම ඉලක්ක කරලා එකරෝගයට අවෂද විසි හතගානෙ අපි උන්වහන්සේට කසාය තෙල්බිහෙත් ආදිය පිළියල කරන්න පින් වත් තාම ශ්‍රද්ධවෙෙන්. ම ගෞරවේකින්. ඇත්තට මොබ හිතන්න බුදු කෙනෙකුට එවතුම් සම්බුදු සිරුරකට රෝගයක් වැළඳෙනවා කියන එක නිතර නිතර සිදුවෙන දෙයක් නෙමේ බොහෝම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. අපි ලෙඩ වෙන තරන් උන්වහන්සේලා ලිඩවෙන්නේ නෑපින්වත්. අපිට සාමාන්‍ය මාසයක් ගත්තුත් එහෙමේ මාස ඇතුලි මොනුව හරි ලෙඩක්තමහරලාට අපට හැදෙන ලෝ ැක්ුමක් හරි හැදෙන සමහරුන්ට දවසගාන මොනහරි හැදනෝ හිසේ ගැක්කුන් හරි බඩය අමාරුවක් කරි කොන්ද අමරුවක් කරව මනවා හරි දවසගානය හැදෙනවා නිතර පීඩා විදිනවා දොක්විදිනවා. හැබැයි තතාගතෙන් වහන්සිට එහෙම කායිකව පහසුතා ඇතිවෙච් අවස්ථාපෙන්වත් ගනින්න පුළුවන් මේ සීමිත වාරගානක්තමයි හැදි ලතියෙන්නේ. ඇතැම් ඒ රෝගාබාද වලට රිජෝ බලපාපු අතීත ස්කාරණ විපාකයන් විදිහට බලපාන කාරණත් අපධානය තියනවා හැවැ කොහොම වුණත් උන්හන්සේට වැලදිිච්චේ රෝගාබාදවලදී තතාගතෙන් වහන්සේට ප්‍රතිකාර කරන්න භාග්‍යයක් ලැබුණනේ ජීවක වෛද්‍යවරයට එත්න අද අවෂධ පූජා බොහෝ අපිට අහන්න දකින්න ලැබුණනට ගොඩක් ලලාව්ම අවුසද පූජාවක් කියලා මිනිස්සු එක් මොනහරි කොත්ත මලෙ ටිකක් තම්බගෙනයයි ඉරමුස ටික් තම්භගෙනයයි ඒවත් ඔය මොහරි පලාස්ටික් අප් එකක කියල පූජකරයි වගේ අපි අවෂධ පූජ කියල සිදු කරනු මෙමනත්තම් මනොහරි විිනිවල් ගැට කලටික් කොත මල්ල ටිකක් මේ මොනොහරි වියලිව පූජ කරයි. එක සියටටක් ව අවස පූජ කරන කල තු වවාගේ මොහරි එකසි අයටක් පූජ කරන අවස්ථාන තියෙනවා අපි මෙවර උතුම් පින්කමේදී. මේ බුද්ධ ස්වේත රාත්‍රියයේදී භාග්‍යතුන් වහන්සිකි උතුම් බුද්දු සිරුවට වැලඳිච්ච රෝගාබාද හතරක් වෙනුවෙන්ම කසාය පිළියල කරනවා. භාග්‍යතුන් වහන්සේට වැළඳිච්චේ රෝගවලටම අවශ්‍ය කරන තෙල්බිහෙත් සූදානං කරනවා. එවයි ඉතාම ගෞරවෙන් ගම්මාන එකසි අටක වෛද්‍යවරුව එකසි අට දෙනෙකුගේ උපදෙස්මත සිද්ධ වෙන බොහෝම ගෞරුවෙන් සිදු කරන උසද පූජාව. දැන්ඒ පූජාව දැකල අනුමෝදන්වෙන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එෙදාට බුද්ධ ස්වේත රාත්‍රිය වෙනුවෙන් සූදානමින් සිටිනෝ සන්නමාලි මහා සෑරජාණන් වහන්සේ අභියසට පැමිණන්න. පින්වත්නී උතුම් මහා සෑ අබියස කව දාක්වත් සිදු නොවෙච්චාකාරය ආශ්චරයමත් පජාවක් වේවි ඒ උතුම් අවසද පූජාවත් ඔබ දන්න අෞෂ දෙයක් කියල කියන දේ කවම්ම දාක්වත් කෙනෙකොට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දෙයක් නෙමේ අවෂද කියනෙ අපි හැම්ම කෙනෙකොටම වෝමනා කරන දෙයක්. සමහර අවෂධ තියන ප්‍රතිශක්තිය වෙනුව හෝන කොත්ත මල්ලි වගේ දේවල් ඔබට මත කැති පහගේ කරොන හැදික්්ච කාල මිනිසුන්ට නිතර බොන්න කියල කිව් ස්වාමන්හන්සේලාට වලදඩ තියන දානයට අමතරව පානය කරන දේවල් වල ජලය ඇරෙන්න්න පින්වාත් පානය කරන හැම දේකටම ඔබ දන්නවා කතා කරද්ද ගිලන් පස කියල කියන්. තේකක් වැළඳුවත් කෝපිය එකක් වැළඳුවත් පලතුරු යුසක් වැළඳුවත් මොකක් වළඳුවත් කියන්න ගිලම් පස කියලා පස කියලකිව ප්‍රත්යතට ගි ගිලන් කෙනෙකුට දෙන ප්‍රත්්‍යයක් විදියට තමයි මොන්න පානයක් වෙළඳුවත් සයින් වහන්සේලාට එක පාවිච්චි කරද්දී ආමන්ත්‍රණය කෙරෙන්නේ. එකට පාවිච්චි කරන වචන. ගිලම්පස සමහරලාට හදන්නේ පළතුරවෂ අහන්නේ සනස ගිලම් පස තියෙනවල්ද නෝද. එතකොට කෙනෙක්ග ගිලම්භාවට ප්‍රත්්‍යපි නිස හදන ගිලන් පස, පත්න ඇත්තටම භාග්‍යිතුන් වහන්ේගේ බුදු සිරුරට වැළඳ එච්ච ඒ රෝගම ඉලක් කරලා ඒ රෝගවලටම විශේෂ වෛද්‍ය උපදෙස් මතම සකස්වෙන වෛදි වට්ටෝරුවලින්ම සකස්වෙන කසායවර්ගාදී එවැන්නේ පානයන් එවැනි ගිලන් පස පිළියල කරන්නට පින් ඇති පිරිසක් නෙත්‍රාවකය අතරින් අපි තෝරාගිෙන තියනොම් මේ වෙන කොටත් ඒකසි අට දෙනා. ඔය ඒ පින්බර පංකම එදාට අපි සිදු කරද්දි. අපිට යානිසංස බොහෝ කතා කරන්න එදාට අවස්ථාව නැතිවෙයි. මට හිතුුණ මං මේ කියන රිෂිවරයා අනෝම බුදුරජාණන් වහන්සට අනෝමදස්සි බදුජන්හසට වැලදිච්ච වාතාබාධය සනීපවෙන්න අවෂධ පූජාවක් සකස් කරනවා එක ඇන කසා එක අවෂධ පානයක් මේ අෞෂධ පානය පූජකරපු එක වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනය වෙලා වෙදි උන්වහන්සේට පෝජා කරපුේ අऔෂධ පූජාව වෙනුවෙන් රැස්සනා නිසංස මොනවගේද කියලාර රිෂිවරයට ලැබෙන අනුසස් වහන්සේ බුදු නෙතින් දැකලපෙන්ෙන නොපිංවත්තිී. එනිසා අපි හිතුවා ර ටිකක් මේ ගන කතා කරන්න ඕන කියා දෙන්න ඕන කියලා. යෝම පාදාසි බේසජ්ජං ව්‍යාදිංච සමයි මම තමහං කිත්ත ස්සාමි සුනාත මම භාසතුෝ කියල දෙන්නම් කිව්වා කොයි වගේ ආනිසංසද මේ රිිසිවරයට ලැබෙන්න්නේ කියලා හොඳට අහන්න කියලා උන්හන්සේ පෙන්නවා කප්ප සත සහස්සානී දෙව ලෝකයේ රමිස්සති වාධිතයේ තුරියයේ තත්ත මෝදිස්සති සදා අයන් මනුස්ස ලෝක මාගන්තවා සුක්කමූලේන චෝධිතෝ සහස්සක් කත්තුන් රාජාච චක්කවත්ති භවිස්සති උහන්සේ කියනක් කල්ප ලක්ස ගණනක් දෙවියන් අතර උපදින මහා පිනක් මේ රිෂිවරයා හේතු සකස් කරගෙන තියෙනවා පලයන් විදිහට මේ උතුම් පූජාවත් එක්ක එවෙලාවෙ කියනවා දෙව්ලොව වාධ්‍ය තූර්ය මේ හැම්ම දෙේකෙන්ම අප්‍රමාණ සතුටු වෙන්න ආශ්‍ය කරන අනිසංස මේ පුංචි මොතේ ඔහු තුල්ලා ැස් කරගෙන තියෙනවා එතකට මේ කුසල මෝලය නිසා මිනිස්ලොව ඉපදිලා වාරද්දහස් ගනන් සක්විති රජවෙන අනුසස් බුදු කෙනෙකුගේ රෝගයක් සංසිදවන්න හදපු මේ කසාය නිසා. මේ අවෂද වට්ටෝරුවක් සකස් කරල ෂනිකව නිිපින්ංවත්න අර කැලේට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ මෙහෙම වඩිනවා කියලා කලින් දැනගෙන හිටියෙත් නෑ සිතිච්ච සිතුවිල්ලට ෂනිකව ආපු අදහසකට මෙතුමා තීරණය කලා නේ උන්වහන්සේට අවසධ පූජාවක් සිද්ධ කරන්න ඕනේ කියලා හැබැයි මේ ආනිසංස මිලෝ දෙයක් දැනගෙන නෙම පෙන්ුවත්නී. ඉ බුදුරජන්හන්ස පෙනනවා උන්වහන්සේ ජියමානෝහිටපු මේ කාල ඉඳලා පස් පනස්වන කල්පේ ඒන කල්ප පනස් පහග්‍යායට පස්සේ මේ දඹදිියවුතලයට මේ ජම්බුද්දීපෙට අධිපති වෙනවාය කියනවා සත්තුරුවනින් මහත් බලතියෙන අනෝම කියලා සස්ශ්‍රීය රජෙක් විදිහට තවතිසාවේ අධිපත්්‍යත් කළබන්න තරම් මහා සම්පත්තියන අනෝම කියන රජෙක් විදිහට මේ පෘතිවයේම ආධිපත්්‍ය පතුරන සක්විති රජෙක් වෙනවාය කෙනවා මේ අවෂධ පූජාව නි සංසත්යක. අතර මිනිසුන් අතර ආබාද රහිතව නිරෝගී විදදිහට සසරේ ඔය කොයි ජීවිතේදත් රෝගාබාධයන්ගෙන් වනාන්සේ ඒ කියන ගාතාව අපි මෙතෙන් ද ඔබට පෙන්වා දෙන්න මෝන ගාතාව කියනා පවාත්නේ දේව භූතෝ මනුස්සෝවා අප්පාබාදෝ භාවිස්සති පරිග්ගහන් විවජෙත්වා ව්‍යාදින් ලෝකයේ තරිස්සති. මේ දෙවියන් අතර මිනිසුන් අට උපදින හැම අවස්ථාවකම අල්පාබාධව උපදිනෝ. පින්වත්ති මේ රෂිවරයා සසරේ උප ඉපදිච්ච ජීවිතවලෝ ය අනොමදසි බුදුරජාහසය කරපය අවුෂත පූජායන් පස ඉපදිච්ච ජීතවල. ඒ හැම්ම ආත්මයකදිම ආබාද කියලා දැ ආබාද ඇත්තමනෑ කියන්නේ ඉපදිච්ච කෙනෙකුට ව්‍යාදිවරුමයි එතවට උන්හන්සේට ඒ රෂිවරයට ලැබිච්ච මිනිස් ජීවිතවල පවා. රෝගමොනොවාද වැසිකිලි කැසිකිලි අන්ඩ වෙනවා බඩගින්නේ නොවා පිපාසේ නොවා මෙන්න මේ වගේ රෝග මෙවත් රෝග හැටිියටේ තැනද කතා කරනතින් ඒ වගේ රෝග හැර වෙන කිසිම අසනීපයක් හැදිලා නෑපෙන්වන්නේ. එතකොට, මෙහෙම එපදිච්ච ජීවිත අතරේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේක් විදිහට බුදුසුනක මහන ජීවිතයකට පත්තෙන්න්නත් භාග්‍ය ලැබෙනවය එකන ෞතම කියන බුද්ධ සාාසනේදී. ඒ ගෞතම බුදුරජාණන් වහන්සක කාලෙද මහනවෙන්න භාග්‍යත් තියෙනවා මේ කරපු අෞෂධ පූජාවය අනිසංසවලටම උන්හන්සේ පෙනනවා කෙලෙස් රෝගනුත් ස්ුවපත් වෙන්න ආශ්‍රවයන් ප්‍රහීන කරන්න මේ ආනිසංස උපකාර වෙනවා කියනෝ පිරණෙවම් පාන්නම මේ රිෂිවරයට ගෞතම කිය බුදුරජාන්හන්සේ ශසන දි මේ කියන පින්වත්ති අනොමදස දුරජාන්ණන්හන්සේ. එතකොට එදාඒ ො දස දුරජාන්සේ දකින ඔක්කාක කුලේ උපදින ගෞතම කියන බුදුරජාණන් වහන්සේ කාල මේ ිසිෝරය ඉපදිලා බුද්ධ පුත්‍රයෙක් විදිහට මහන ජීවිතය කෙලෙස් ප්‍රහණ කරන අරරිහතුන් වහන්සේ නමක් බවට පත්වෙනවා කියන එක. මේ උපදින ස්වාමින් වහන්සේගේ නම මොන වගේද? දා න්හන්සේ ද බුදු නැතින්ම දකිනොපින් වත් අනෝමද ුදුරජාන් වහන්සේ ඒ නම ගැනත් විශේෂ හැඳෙන්වීමක් එදා සිදු කරනවා කෙලේස ජහාපයිත්වාන තන්හා සෝතන් තරිස්සති බක්කුලෝ නාම නාමේන හෙස්සති සත්තුසාාවකෝ ඒ සාස්තෘුන් වහන්සේගේ ශාසනයේ බක්කුල කියන නමින් ස්රුන්හන්සගේ ශ්‍රාවකයෙක්වෙන්න භහග්‍ය ලැබෙනොයකුවා කෙලෙස් දවලා තන්හාාව නැති කරලා මේ සසර සැඩ පහරින් මිදනොයකවා. එදා පංවත්නී රුෂිවරයෙක් පිදිහට අනෝමදස්සි බුදුරජාණන් වහන්සට පූජා කරපු ඒ අවසධ පූජාවේ අනිසස්. සසරේ අනන්ත අත්විදිනවා. නිරෝගී සුවෙන් පවත් පිරිනිවම් පාලන්න පවා භාග්‍ය උදා කරගන්නවා මේ උතුම් බක්කුල මහරහතන් වහන්සේ තමයි එදා ඒ සෝබිත කියන කන්ද පාමුල අසපුුවක් සකස් කරගෙන අනෝමදසසි බදුරජාණන් වහන්සේට ඒ සුන්දර සෙනසුනට වැඩමකරපු භාග්‍යතුන් වහන්සේට වැළදිිච්ච ක්ලාන්තයත් එක්ක බුදු සිරුරට වැළදිච්ච වාතාබාදය සනීප කරන්න කසාය එකක් සකස් කරල පූජ කරගත්ත පිනෙම් පින්වත්න දෙවියන් අතර අනන්ත සැපවිඳමින් ගේම බොහෝ සක්කවිති රජකන් සහිතව මිනිස් ලොව ම ආධිපත්්‍යය දරන්න තරං භහග්‍යයක් ලැබුණා එතවට මේ දේශනා කරන්න අනොමදස්සේ බුදුරජාණන් වහන්ස උතුම් වචන බුදු කෙනෙක් වදාල වචන පෙන්වන්නේ මේ වචනටි අහනකොට උබහිතන්නේ වෙලාවේ පුද්දුම වීරයක් ඇතිවන්න ඇැති මේ රිෂිවරයට තතාගතයෙන් වහන්සේ මේ විදිහට වැඩම කරලා එතනින් උන්වහන්සේගේ එවඋතුම් වචනටි අහගත්ත මේ රිෂිවරයා භාග්‍යතුන් වහන්සේට ලස්සන්ට වන්දනා කරන ගාථ ටිකක් කියනවා ඒ ආශ්චරිමත් ගාථ ටික පින්වත්න අපි මේ වෙලාවේ ඔබට සිහිපත් කරන්න බුදුරජාණන් වහන්සේට වඳිමින් කරන අපූරු ගාතා ටිකක් තතාගතයන් වහන්සේගේ ජීවිතේ තාගතයන් වහන්සේ වරණනා කරන ශ්‍රාවකයව පින්වත්ය අනන්ත අප ප්‍රමාණි න්නො. ඒ ගුණවරනා කරන ශ්‍රාවකයන් අතරේ අරිහත්ට පත්ත එච්ච ශ්‍රාවකයෙක් විදිට මේ උත්තමයා එදායි රිෂිවරයෙක්ව ඉද්දිී ලැබිච්ච අවස්ථාව ෂනිකව ලැබිච්ච අවස්ථාව. ඇහිච්ච මාත්‍රයට සැලසුම් නැතුව හිතිච්ච අවස්ථාව පින්වත්නී සසරම සුවපත් කරන්න ලැබිච්ච මහොතක් කියලා නික ඔබට මං නික්කමට හිතන්න ඒ රිසිිවරයාගේ ජීවිතය ඉඳලා පිරනිෙවම්පාන බක්කුල කියන ජීවිතය දක්වා මුළු ගමනම මුළු සසරම වෙනස් කරපු ටර්නිම් පොයින්් එකක් වුණා අනෝම දස්්‍ය බදුරජන්හන්සිට පූජා කරපු අර කසාය පාතරේ නිම් පොයින්ට එකක්ුුණාඒ කසාහය පාත්තරේ. සමහරයට පින්වත්නී අනෝමදස්ස්‍යේ බුදුරජන් වහන්සගේ වාතාබාධය සනීප කරන්න ඒ රිසිිවරයට ඔය කසාය පාත්තරේ පූජ කරගන්න ඉඩ නොලැබුණනම් සසර ගමන වෙන විදිහකට ලිය වේවි. නමුත්තර අවෂධ පාත්තරයක්ත් එක්ක බක්කුල නමින් පිරිනිිමම් පාන තුරුම පින්වත්නී මුළු සසර ගමනම සම්පූර්ණ ලියවුුණා වෙනස්ම කතාවක් අනොමදස්සේ බුදුරජන්හන්සේට පූජා කරපු අර කසාය පාත්තරෙත් එක්ක ඒක කියන්නේ ඒ අවසධ පූජාව මුළු සසරම වෙනස් කරපු ටනිින් පොයින්් එක ඔබ හිතන්න ජීවිතවල එ කුසලයක් එම නැත්තන් එක අකුසලයක් මුළු සස්සරම වෙන කර ට ප.ොලු හිතන්කො කෙනෙකොට සිද්ධ වෙන කරම විපාකතරය අනන්තරීපාප කර්මයක් වගේ කර්මයක් පරැස්සුුණු ඒක කරපු කියපු කතන්ද ොක්කෝම පැත්තකින් තියලා එතනින් එහාට නිරේ කල්පයක් තිස්ස දුක්විදින සසර ගමනක් ලිය වෙන කරමයක් වෙනවා න පොඩ්ඩි කර්මය පින්වාත් අනන්තරීපාපකරමයක් වනු එකක පොඩ්ඩි මොහතක මනොහරරිකක් දෙකින් ඒක සම්පූර්ණ සසර වෙනස් ක න දැව් මෙ තැද අපි බලමු මේ කුසලය නිකන්නෙම පිරිනිවම් පානකම් සසර ගමන සම්පූර්ණ තීරණය කරන්න බලපාපු කර්මයක් වුණා. තමන්ගේ ගෝල ටිකත් එක ටක්ගාල්ල එක්මට කන්දර නැගල අවෂද හයාගෙන අෞෂධ පාත්තරයක් සහස් කරලා ඒ පූජාකරපු පූජාව. ඉතින් ඒ ගෞරවේ ඉඳල් ඒ ගෞරවේ තුළින්ම. භාග්‍යතුන් වහන්සේට කියනවා අපූරු ගාථාවකින් මෙන්න මෙහෙම පවත්න. යම්බදෝ මම ලෝකනායකයන් වහන්සේ දුටු එම්දය මට ලාභයකි මාගේ යහපත් ලැබීමකි ඒ කර්මයාගේ අවශේෂ විපාකයෙන් අවලපදෙවු නිවනට පැමිණියෙන් වෙමි මේ කියන්න පින්ත්ී රහතන් වහන්සෙනම. ඒ කරමේ ඉතිරියේ ඉතිරි විපාකෙන් ඉතිරිවෙච්චා සේ අවශේෂවෙච්ච විපාකෙන් නිවනට පැමිණෙන්න්න මට බහග්ග ලබුණයි කියනවා. මංඒගාතාවබට කියන්න ලාබාමම සුලද්දන් මේ යෝහන් අදත්දක්කේ නායකං තේන කම්මාව වසසේන පත්තෝම අච්චලං පදං. ඒන්නේ ඒ අවසධ පූජාවේ ආනිසංස නිවන්දක්කින එකටත්තු දව වුණා පෙන්වත්න්නේ. බුදු කෙනෙකොට සිදුකරන්නේ අවසධ පූජාවකට කවදාකත් ගරහන්න හිතන්නුවත් එපා. මේ ශාසනය තුළ අසූමහා ශ්‍රාවකයන් අත්තරේ රහතන් වහන්සේ නමක් බිහි කරන්න කසායකකට පුළුවන් උුණා පෙන්වත්න්නේ. උන්හන්සේ ඟට කියනවා සාක්‍යකුල ශ්‍රේෂ්ටෝ ගෞතම බුදුරජාණන් වහන්සේ මට අග්‍රස්ථානයක් දුන්නයි කියනවා නිරෝගී භික්‍ෂූන් අතර අගතැම්පත් කියන අග්‍රස්ථානය ඒතුම් අග්‍රස්ථානය ලබාගන්න පොවැ බුද්දු කෙනෙකුගේ ශසනය නිකන් නෙමේ පිරිනියෝම් පාන්නේ නිරෝගී භික්ෂූන් අතර අග්‍ර කියන තනතුරක් ලබාගන්නත් පින්වත්න එක්ක කසාය පාත්තරයක් උදවුණ මොකද ඒ ශාසනයක ඒ තනතුර ඒ අග්‍රස්ථානය ලබන්න දෙතුන් දෙනෙකුට බෑ බක්කුල මහරත්තන්නන් සිට විතරයි භහග්‍ය ලැබුණේ පංවත්න අර රිසිිවරයාව ඉන්නකොට එක්ක කසාය පාත්තරයක් නිසා මේ වගේ ශාසනයක අග්‍යස්ථානයක් ලබන්නත් ඒක හේතුවක් වුණාන එතකොට මේ කසායපාතරයේ පිටිපසේ සක්කිති රජවරු දහස් ගානක් කෙටිය නිරෝගී මනුස ජීවිත දහස් ගානත් එබ දිවිය අනන්ත සැප සහිත ආත්ම දහස් ගනං කල්ප ගනන් පුරාවට එක පාත් එක උෂද පාතරයක් පිටි පස ලේවෙනෝ පිින්වත්න්නේ ඒ මහාපුන්නෙ විපාකයේ නිසා බුදු කෙනෙක් වෙනුවෙන් යම් දවස ක අපිට ඉඩක් ලැබෙනවනං ඉතාම ගෞරවෙන් පූජාවක් සිදු කරන්න පින්වත්න ඒ පුංචි නෑ එනිසා උන්හන්සේ දා කියනවා කලේසියන් දවන ලද සියලු භවියෝ නසන ලද සියලු ආශත්‍ර ෝක්ෂය කරන ලද දැන් නැවත ඉපදීමක් නැත ඉතින් උන්වහන්සේ මේ උතුම් ගාථ කීපය කියල උන්හන්සේ එදා අනෝමදස්සේ බුදුරජාණන් වහන්සගේ කාලෙත් මෙදා ගෞතම බුදුරජාණන් වහන්සගේ කාෙි අත්තර මුළු ජීවිත කතාව ලියවෙච්ච විදිිය. පිරිණවොම් පාණ් කලින් මේ ගාතාටිකන් උන්වහන්සේ එදා මෙදාතුර සියල්ල එ ඉරකින් යාකරල පෙන්න්න නවා. හිතන්න අපි හමෝටම මේ වගේ ජීවිතේ ටර්නිිම් පොන්ස් තියන පුළුවන් අපි හැමෝටම මේ වගේ ජීවිතය හිතන්නෙ නැති පුන්නෙ විපාක නිසා සසරම වෙනස් කරන සුවපත් කරන අවස්ථාව අපිට ලැබෙන්න්න පුළුවන් ඒවා සමහරට අපිට ගානක් නැතුව අප ඔෝ මග හැරගන්න පුළුවන් සමහරයට පින්වත්න අපේ සසර ගමනම මහා දුක්විපාක පැත්තට හරවන ටනිම් පොයින්් එකක් කරන අකුසල විපාක අපිට මුණගැහෙන්න්න පුළුවන් අපි ඒ ච්චර ගණන් ගන්නනතුව කිසි ලැජ්ජ බයක් නැතුව ඒක ඔහේ කරලා සසරම දුක්විඳින්න පුළුවන් අවස්ථාවක් ලැබුණොත් ඔබට පින්වාත්න්නේ ඒ ලැබෙන අවස්ථාව සසර සෝපත් කරන අවස්ථාවක් නංගේ අවස්ථාව කවදාකත් මග හැරගන්න එපා අගෝස්ත පස්සෙන්දට ඔබට ලැබෙන්න්නේෙත් එවැනි මහ පින් බර අවස්ථාව. බුදු කෙනෙකුගේ ගුණ රෑයක් එලි වෙනකං තුන් යමත් පුරාහන්න ලැබෙනෝ පින්වත්න්නේ මේ සුන්දර අවසද පූජාවත් එක්ක. එනිසා පේහි විස්තර ඊළඟ හෝරා විසාකච්ඡා විදි කතා කරමු ඔබ හැම දෙනෙකොටම තේරෙන් ඇති බුදු කෙනෙකුටත් රෝගා බාධ වැල දෙනවා ව්‍යදි උන්න්නහන්සලට තුරුමයි. මේ සරීරයේ ස්වභාවය බුදුසිරුරකටත් ස්වාභාාවකයි උන්වහන්සේත් වෛ්‍ය උපකාර ගන්න උන්හන්සේ තවෂද ලබාගන්න එනිසා බොරුවට බුදුරජාණන් වහන්සේගේ ගුණ හෝ උන්වහන්සේගේ ආනුභාවය හෝ කියාගෙන බුදුගුණ බලෙන් ලෙඩ සනීප කරනවා කියගේ ප්‍රතිහාරපාන මිනිසුන්ට රැවටෙන් එපා කියනෙකත් ඔබට සිහිපත් කන අප පිවත්න අපි මොදේ ගෙනන තක්කර. බුදුවරුත් ජෙවකාදි වෛද්‍යවරුන්ගෙන් බෙත්තික ගත්ත. ආය අමුතුෙන් අපිට පුළුවන්ද පින්වාත්නී ප්‍රාතිහාරයපාල සනීප කරගන්න මේ කයේ ස්වභභාවය සසරේ ස්වභාවය තේරුම් අරගෙන ඒ ලෝක ධර්මතාව ඉක්මවා කටයුතු කරන්න ඔන්නන් එක ධර්මය මිසක් පින්වාත්ී වෙන ක්‍රම ඔස්සේ අප ඒ වෙනුවෙන් අමුතු අමුතු ප්‍රාතිහාරපානයට රැවටෙන් නතුව කටයුතු කරන්න. ඔබට පුොන්නේ සිතුවිලිය ඇතිවේවා ඔබ හැම දෙෙනම සසර සෝපත්වෙන කුල්ලයන් බේජවිතයට මුණගහෙන්න්න ආශිරවාද කරන ගමක් අපි ඊළඟ ෝරාව වෙනුවෙන් පින්වත්නී. ඔබට දරමය තෞදුරටත් දේශනාව සාකච්ඡාවවෙක් කර දෙෙන සිහිපත් කරමින් ආශිරවාද කරන හැම දෙෙනනාටම කායික නිරෝගී සුවය මාන් නිරෝගී සුවය සැලැසෙන. ඒවගේම කෙලෙස් රෝගයන්ගෙන් ධරමය තුළ සනීප වෙලා දරමය ඔසුවෙන් සුවපත්වෙන නිවනින් නිවෙන පින්බර, භාග්‍ය උදාවෙන ජීවිතයක් බවට මේ ගෞතම බුදු සසුනතුලෝබට පත්වෙන්න පින්වාත්නී. ඒ කාන්තෙම මේ සියලොපින් හේතු ආසනාම වෙත්වා කියල අපි හදවතින් මාශිරවාද කරනවා සාධූ සාධූ සාදූ. බිනි ේ ර න්ත ලාාවේ කළමනාකා අධ්‍යක්ෂතුමා බරිඳ සාහ ියන ඇතුළූ ඒ පවු ල ප න්නනතුන් අ ධර්ම දශනා දාායකත්තෙට එකතු වෙන්නේ ප්‍රධා අරමණ ුම්බනිත ේකරමාන්ත ලාාවේ නිර්මාත්‍ර පලෝ සැපද දා යපාල ජයවර්දන ැතුමාට. ඒය වගේ මේ ධර්මදාානය ධර්මාස්ත්‍රවණය කුසලය ය නිවන් පිනිස සසර සුවපත් භවේ පිනිසම එතුමාට හේතුවෙන්න කියලා, ප්‍රාර්ථනා කරන අතර සුජිවත්ව සිටින මෑනියන්ටත් අධ්‍යක්‍ ණඩයේ දූ දරුව නැතුළු නිරෝගීස්සුවේ පාර්ථනාකරනවා ඒ පවල හැ දෙනාටම. යගේම ජාති හිතම මතරාදී සැමට වගේ විශේ දසක නාව බි ේ රම ලා ව ලු සයප හැම නාටම පරි බෝගි ජනාවට ල් හි ල් තර ම් බි සේ රන ටත්. වගේ නැ ම් නැතා තනේ සහපතුන් පධාන විදායයික්න ධාරිතුන් වරන මහත්ම ඇතුළ නෙ කාර සේ ටත්. සකර ලෝකවාසී සියලු දෙනට ආයුරාරෝගගේ සැපත දෙලොව සභසිත සාන්ත නිවන පිණිස සියලු පින් හේතුවවෙත්තුවා කියල දනි අුම් බිනිිතේ කර්මාන්ත සසාලාවේ කළමනනා ර අධ්‍යක්ෂක පේ පින්වාත් චමින්ද ජයවර්තන මැසිතුමා ප්‍රර්ථනා කරග අද දායකත්තයට එකතු වෙනවා ඇතින් එතුමා සිහිපත් කළ සියලු සත්ප්‍රාර්ථනා සපල වෙන්න මෙත්සිතින් ආසිරවාද කරන ගමං දෙවියෝ සතුටින් මෙ පින් බලෙන් දෙවලු සැනසිෙත්වා සූපත්වෙවා ್ මින් ಆശಿ ಾದ ක್ ಲ හි ಸ පිනි ಪರಲോ ಪತ පന හ ನ ന ಲപින් හතුು ಮ ತ್ ಸದ സದ സದ ಅಕಸಟಾಬു ಮా දವ ಾಮ ಹದ್ധಕ. සි අනුවෝ දිීත්වා චිරං රක්කන්තු සාාසනං, චිරං රක්කන්තු දේශනං, චිරං රක්කන්තු තුවං සධාතිසා. සාසාසා. සෙනසුරාදා සිටිනය තස්සපුේ ධර්ම දේශනාවයි නිමාවට පත්වනේ සිෙන් සුරාධ සිිනේ තසපපු ධර්ම දේශනාවත් තුළ අපේ ගෞරවනය ස්වාමීන් වහන්සේ විසින් ඉතාමත්ම වැදගත් වූ දේශනාවක් සිදු කරන්න යෙදනේ. බුද්ධශ්වේතලාත්‍රයේ අසිරිමත් පින්කමට ඔබේ සිත පහද වන තුන් සිත පහදවන වැඩසටහන් මාලාවේ. පූර්ව චේතනාවන් ඔබේ ශක්තිමත් ලෙසින්ම පින්කමට එකතු කරන්නට කළවැෑමක්. අනි පසින් බුදුරජණන් වහන්සේ වන්නුවෙන් සිදු කරන්නාව මේ අසිරිමත් පින්කමට ඔබ කොයි ආකාරයෙන්ද සූදානම් වියුත්තය කියන කාරණය පිළිබඳව උන්වහන්සේ කළ පැහැදිි කිරීම බුද්ධ ඉතිහාසය ගේ දුජ හන්සේගේ ධර්මාන කාල න සේ පැදිලි කරදීම, අප ධර්ම කච්ාාවේද වත ස හන්ධ ච්ා රනට ේක්ෂ කරමින් වන්ද ල් ො සේ ක් ෝගගේ ිරචීවනය ධර් මාව බෝධිය ර් කරමින්.